1980 සිට මේ දක්වා අපොසු උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණය කිරීමේ වැඩපිළිවෙල යටතේදී 1980 අටවෙනි බහුවර්ණ ප්‍රශ්නයට පිළිතුර ලියන ආකාරය මම පැහැදිලි කරන්න යන්නේ. එතකොට මේ වීඩියෝ සීරීස් එකෙන් මම පැහැදිලි කරන්නේ කාබනික රසායනයේ මූලික සංකල්ප කියන නිපුණතා මට්ටමට අදාළව පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණය. එතකොට මේ වීඩියෝ සීරීස් එකට අදාළව ලැබිලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න දුවල පුතාලා කාබනික රසායනයේ මූලික සංකල්ප කියන විෂය කොටසට අදාළ සිද්ධාන්ත ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට මේ සිද්ධාන්ත ඉගෙන ගන්න පුළුවන් අමිලගුරු මාස්ටර් ක්ලාසස් වලින්. ඒ සඳහා මාස්ටර් ක්ලාස් එකක් තියෙනවා. ඒ මාස්ටර් ක්ලාස් එකේ link එක මම description එකට යොදලා තියෙනවා. දුවල පුතාලට පුළුවන් ඒ දීලා තියෙන link එක click කරලා අමිලගුරු කාබනික රසායනය මූලික සංකල්ප මාස්ටර් ක්ලාස් එකට සහභාගී වෙන්න. එතකොට අමිලගුරු මාස්ටර් ක්ලාසස් වල තියෙන කාබනික රසායනය මාස්ටර් ක්ලාස් එකේ පාඩම් ටික සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉවරුණාට පස්සේ ලබා දීලා තියෙන අභ්‍යාස ටිකත් සම්පූර්ණ කරන්න. ඊට පස්සේ තමයි දුවල පුතාලා පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ පිළිතුරු හරිද වැරදිද කියලා බැලීම කරන්න ඕනේ. මම ඒ කිව්ව පිළිවෙලට මේ අධ්‍යයන කටයුතු කළොත් දුවල පුතාලට මේ විෂය කොටසට අදාළව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. 1980 අටවෙනි බහුවර්ණ ප්‍රශ්නයේ තියෙන්නේ මෙන්න මේ කාබනික සංයෝගයේ IUPC නම නිර්ණය කිරීම. එතකොට මේ කාබනික සංයෝගයේ දිහා බලලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ කාබනික සංයෝගයේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීම. එතකොට අපිට පැහැදිලි මෙතන කාබන් පරමාණුවට ඔක්සිජන් පරමාණුවක් බැඳිලා තියෙනවා. එතකොට මේ ව්‍යුහය හරියටම ගත්තොත් මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරී කාණ්ඩය දොළ පුතාලාට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක්ද මේ ක්‍රියාකාරී කාණ්ඩය? මේ ක්‍රියාකාරී කාණ්ඩය කීටෝන කාණ්ඩය. ඊට අමතරව මේ කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් පවතිනවා. එතකොට කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් පවතිනවනම් ඒ ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කයින කාණ්ඩය. එතකොට අපි ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා අනුපිළිවෙල ගැන අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. එතකොට ඇල්කයින කාණ්ඩයට වඩා කීටෝන කාණ්ඩයේ ප්‍රමුඛතා විහළයි. එතකොට මේ කාබනික සංයෝගයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ කීටෝන කාණ්ඩය. එතකොට කීටෝන කාණ්ඩයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය විදිහට අපි තෝරගත්තා. ඊළඟට කරන්න ඕනේ ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ කාබන් පරමාණු අඩංගු වන විදිහට දිගම කාබන් දාමය තෝරා ගන්න ඕනේ. ඒ විදිහට තෝරා ගන්න කාබන් දාමයට තමයි අපි කියන්නේ ප්‍රධාන කාබන් දාමය කියලා. එතකොට මේ කීටෝන කාණ්ඩයේ කාබන් පරමාණු අයිති වන විදිහට අපිට ප්‍රධාන කාබන් දාමය තෝරා ගන්න පුළුවන් මේ විදිහට කාබන් පරමාණු 6ක් අන්තර්ගත වන විදිහට. ඊළඟට අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු අංකණය කිරීම. 1 2 3 4 5 6 1 2 3 4 5 6 ප්‍රධාන කාබන් දාමයේ කෙළවරවල් දෙකේ ඉඳලා අපිට අංකයේ දීම කරන්න පුළුවන්. එතකොට කොයි විදිහට අංක යොදන ආකාරයද අපි තෝරාගන්නේ? අපි බලනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ කාබන් පරමාණු වල ලැබිලා තියෙන අංක. එතකොට ලැබිලා තියෙන අංක 4, අංක 3. එතකොට අංක 4 සහ අංක 3 අතරින් කුඩා අංකය කෝකද? අංක 3. එහෙමනම් මේ විදිහට අංක යෙදීම වැරදි. මේ කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු වල බැඳුණු ආදේශ කාණ්ඩ නැහැ. ඒ නිසා අපිට ආදේශ කාණ්ඩ ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 6ක් තියෙනවා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 6ක් තියෙනවා කියලා අපි සඳහන් කරන්නේ හෙක්ස් කියලා ලියලා. හෙක්ස්. ඊළඟට අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන පවතිනවද නැද්ද කියලා සඳහන් කිරීම. එතකොට පස්වෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එනිසා අපි ලියන්නේ පහ අයින් කියලා. එතකොට දුවල පුතාලා දන්නවා
අයින් කියලා ලියන්න පුළුවන් විදි දෙකයි උපසර්ගය ප්‍රත්‍ය ප්‍රත්‍ය ලිව්වොත් මෙතනින් නම ඉවර වෙන්න ඕනේ එතකොට මෙතනින් නම ඉවරද නැහැ කීටෝන කාණ්ඩය ගැන අපි ඊළඟට ලියන්න ඕනේ ඒ නිසා අයින් කියලා ප්‍රත්‍ය ලිවීම නෙවෙයි කරන්නේ අයින් කියලා උපසර්ගය ලිවීමයි කරන්නේ එතකොට තුන්වෙනි කාබන් පරමාණුවේ කීටෝන කාණ්ඩය තුන ඕන් එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ සංයෝගයේ IUPAC නම ලියන්නේ දැන් අපිට පුළුවන් දීලා තියෙන පිළිතුරු දිහා බලන්න තුන්වෙනි පිළිතුරේ දීලා තියෙනවා හෙක්ස් 5 අයින් 3 ඕන් කියලා එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු විදිහට අපි ලකුණු කරන්න ඕනේ අංක 3 එතකොට දුල පුතාලාට පැහැදිලි වෙන්න ඕනේ මේ විදිහ ප්‍රශ්නෙකට ඒ කියන්නේ යම්කිසි සංයෝගයක් දීලා ඒ සංයෝගයේ IUPAC නම විමසලා තියෙනකොට අපි කරන්න ඕනේ එක එක උත්තරේ සලකා බලමින් ගැලපෙන්නේ කෝකද කියලා තෝරන එක නෙවෙයි ඒක එච්චරම කාර්යක්ෂම ක්‍රමයක් නෙවෙයි හොඳම ක්‍රමය තමයි දීලා තියෙන සංයෝගයේ සලකා බලමින් IUPAC නම ලිවීම ඒතර IUPAC නම ලියන්නේ පියවරෙන් පියවර පියවර මාලාවක් අනුගමනය කරලා ඒතකොට ඒ පියවර මාලාව මතක තියෙන්න ඕනේ ඒ පියවර මාලාව අනුගමනය කරමින් IUPAC නම ලියන්න ඕනේ ඊට පස්සේ අපිට ලැබුණු IUPAC නාමය සමග දීලා තියෙන පිළිතුරු ගලපලා බලන්න පුළුවන් ඊළඟට දුවල පුතාලාට ඇතිවන ගැටලුවක් තමයි කීටෝන කාණ්ඩයේ කාබන් පරමාණුවේ අංකය ලියනවද නැද්ද මෙන්න මේ තීරණය ගැනීම එතකොට මේ තීරණය ගැනීම ගැන මම පැහැදිලි කරපු වීඩියෝ එකක් YouTube එකට යොදලා තියෙනවා දුවල පුතාලාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මම මෙතනදී කෙටියෙන් පැහැදිලි කළොත් අපිට පුළුවන් කාබන් පරමාණු 6ක් තියෙන කීටෝන සලකා බලන්න ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 6ක් තියෙන කීටෝන පැවතිහි ආකාර එකිනෙකට වෙනස් විදිවලට තියනවාද නැද්ද කෙලවරේම කාබන් පරමාණුවට ඔක්සිජන් පරමාණුව ද්විත්ව බන්ධනයකින් බැඳුනොත් මේ කීටෝනයක් නෙවෙයි මේ ඇල්ඩිහයිඩයක් දෙවනි කාබන් පරමාණුවට ऑक्सीजन परमाणु का द्वित्व बंधन एम बंधनों तहम में कीटों ने आक तुंगनी कार्बन परमाणु अटे ऑक्सीजन परमाणु का द्वित्व बंधन की एम बंधनों एक कीटों ने आक ये तो कोटा हाथरवनी कार्बन परमाणु अटे ऑक्सीजन परमाणु द्वित्व बंधन की एम बंधनों लेबेन्ने में संयोगे माई ये प्रधान कार्बन दामे सममिति कक्षीय पहुकेरुवट पासे ए ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශ කාණ්ඩය හෝ යෙදුවොත් ලැබෙන්නේ මුල් සංයෝගම තමයි. එතකොට අපිට පැහැදිලි ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 6ක් තියෙන විදිහට කීටෝනයක් පැවති හැකි විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 6ක් තියෙන වෙලාවට කීටෝන කාණ්ඩය පවතින ස්ථානය නිශ්චිත නැහැ, අවිනිශ්චිතයි. එහෙමනම් කීටෝන කාණ්ඩය පවතින ස්ථානය අංකය සමග සඳහන් කළ යුතු වෙනවා. එතකොට මම හිතනවා දුවල පුතාලාට මේ පිළිතුර පැහැදිලි කිරීම කරන අවස්ථාවේදී දුවල පුතාලාගේ හිතේ තිබුණු බොහොමයක් ගැටලු විසඳෙන්න ඇති කියලා. දුවල පුතාලාට තවත් ගැටලු පවතිනවා නම් කාබනික රසායනයේ IUPAC නාමකරණය සම්බන්ධයෙන් ඒ ගැටලුව කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට යොදන්න. එතකොට මට පුළුවන් ඒ ගැටලුව විසඳා ගැනීම සිදු කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක් වීඩියෝවක් විදිහට ඉදිරිපත් කරන්න. එතකොට මේ වීඩියෝ සීරීස් එකේදී මම කරන්නේ කාබනික රසායනයේ මූලික සංකල්ප සිද්ධාන්තවලට අදාළ පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණය කිරීම. මේ වගේ තවත් පිළිතුරු විවරණය කිරීමකින් අපි මුණ ගැසෙමු.